මැතිවරණ ප්‍රචාරණ කටයුතුවල යෙදෙන දේශපාලන පක්ෂ මේ ශිෂ්‍යත්ව දරුවන් සම්බන්ධයෙන් විශේෂ අවධානයක් යොමු කළ යුතුයි කියන කාරණාව. දැන් මේ දිනවල අපි දන්නවා ජනාධිපතිවරණයේ උච්චතම ප්‍රචාරක කටයුතු තමයි සිදුවෙමින් තියෙන්නේ. ඒ මේ ප්‍රචාරක කටයුතු සිදුවෙමින් තියෙන වකවානුවක තමයි ශිෂ්‍යත්ව විභාගයේ දැන් පැවැත්වෙන නියමිත වෙලා තියෙන්නේ. දැන් ශිෂ්‍යත්ව විභාගයේ පැවැත්වෙන කාලවකවානුවේ අපි විශේෂයෙන්ම සඳහන් කරන්න ඕනේ කරුණ තමයි මැතිවරණ ප්‍රචාරණ කටයුතුවල යෙදෙන දේශපාලන පක්ෂ මේ ශිෂ්‍යත්ව පැවැත්වෙන මධ්‍යස්ථාන සහ දරුවන් සම්බන්ධයෙන් විශේෂ අවධානයක් යොමු කළ යුතුයි කියන කාරණාව. මොකද මේක ඇත්තරම දැන් මේ වෙලාවේ අපි දන්න උණුසුම් මැතිවරණයක් තියෙන මේ මැතිවරණය තුළ ශිෂ්‍යත්ව විභාගයේ තියෙන නිසා ඒ පිළිබඳවත් මේ මැතිවරණ අපේක්ෂකයන් සහ ප්‍රචාර කටයුතුල යෙදෙන පිරිස් යම් විදිහකට අවධානයක් යොමු කරන්න කියලා අපිට ඉල්ලීමක් කරන්න තියෙන්නේ. මොකද මේක දරුවන්ගේ ඇත්තරම මේ තව තරඟකාර විභාගයක්. ඉතින් අපි දන්නවා විභාගය සම්බන්ධ විවිධ මතිමතාන්තර තියෙනවා. කොහොම වුණත් මේ සම්බන්ධයෙන් අවධානයක් යොමු කළ යුතුයි කියන කාරණාව තමයි අපිට කියන්න තියෙන්නේ. දැන් ඒ වගේම අපිට කියන්න ඕන කාරණාවක් තමයි මේ මැතිවරණය තුළ ඇත්තරම රාජ්‍ය සම්පත් අවභාවිතාව සම්බන්ධයෙන් තියෙන ප්‍රශ්න බරපතලව සිදුවෙන තියෙන කාරණාවක්. දැන්ට අපි දකින ප්‍රධාන දෙයක් තමයි විශේෂයෙන්ම පළාත් ආණ්ඩුකාරවරු. පළාත් ආණ්ඩුකාරවරු ඇවිල්ලා අපි දන්නවා ස්වාධීන තනතුරු ඒවා. ඔවුන්ට විනය බලතල තියෙනවා. ඔවුන් තමයි පළාතේ අවසාන තීරකය වෙලා තියෙන්නේ. එද තීරණ ගැනීමේදී ඔහු තමයි අවසාන අභියාචන බලධාරියා. එතකොට දැන් පළාත් ආණ්ඩුකාරවරු අපි දකිනවා මේ පළාත් මේ ජනාධිපතිවරණයේ මැතිවරණ වේදිකාවල කතා කරනවා. අපි දැක්කා උතුරුමැද පළාත් ආණ්ඩුකාරවරයා කතා කරනවා, සබරගම් පළාත් ආණ්ඩුකාරවරයා කතා කරනවා. ඉතින් මැතිවරණය තුළ මේ වගේ ආණ්ඩුකාරවරු මැදිහත් වෙලා දේශපාලන රැස්වීමල කතා කරාම එතන තියෙන ස්වාධීනත්වය කොහෙද තියෙන්නේ? ඉතින් මේක බරපතල ප්‍රශ්නයක්. ඒවුන් තරහ කරන්නේ නැහැනේ. එතකොට දැන් මේ වගේ ඒ ආණ්ඩුකාරවරු දැන් මේ ආකාරයෙන් කටයුතු කිරීම වැරදි. ඒ වගේම අපි දන්නවා බස්නාහිර පළාත ඇතුළු සමහර පළාත්වල පත්වීම් දීම සඳහා වැඩපිළිවෙළ සකස් කරලා සමුග පරීක්ෂණ කැඳවනවා. අපි සමහර අපි වැදියත් වෙලා මැතිවරණ කොමිෂනට පැමිණිලි කරලා තමයි සමහරව නවත්තලා තියෙන්නේ. එතකොට ආණ්ඩුකාරවරු මේ කරන දේශපාලන ක්‍රියාවලිය වන් අතර කළ යුතුයි. මේ සම්බන්ධයෙන් මැතිවරණ කොමිෂමේ අවධානය යොමු යුතුයි. අපි දැක්කා බස්නාහිර පළාත් ආණ්ඩුකාරවරයාට මීට කලිනුත් මැතිවරණ කොමිෂමේ අවවාදාත්මක උපදේශන දීලා තියෙනවා. එතකොට දැන් මේ ආණ්ඩුකාරවරු පක්ෂග්‍රාහීව කටයුතු කිරීම සම්පූර්ණයෙන් වැරදි. මේක සම්පූර්ණයෙන් මේ බරපතල මැදිහත් වීම. මොකද අපි පාසල් පද්ධතිය ගත්තොත් පාසල් 11126න් 376ක් කරනාට පස්සේ අනිත් සියලු පාසල් අයිති වෙන්නේ පළාත් සභාවලට. ඉතින් පළාත් ආණ්ඩුකාරවරයාට තියෙන්නේ. එතකොට රාජ්‍ය ආයතන ගත්තත් විශාල ප්‍රමාණයක් තියෙන පළාත් සභාවල. එතකොට පළාත් සභාවල මැති ඇමතිවරුත් නැහැ, පළාත් සභාවත් නැහැ, ආණ්ඩුකාරයාගේ තනි බලතලනු ක්‍රියාත්මක වෙන්නේ. එවැනි තත්ත්වයක තුල ආණ්ඩුකාරවරු ප්‍රසිද්ධියේ රැස්වීමලටත් අවිලා දේශපාලන රැස්වීමලත් කතා කරනවා නම් මොකද්ද මේ තියෙන ප්‍රජාතන්ත්‍රවාදී කියලා තමයි අපිට අහන්න තියෙන්නේ. ඒක නිසා මැතිවරණ කොමිෂමේ අවධානය මෙසදා යොමු යුතුයි කියන කාරණාව අපි කියන්න කැමතියි. දරුවෝ සාමාන්‍යයෙන් ප්‍රචාරණ කටයුතු වලට භාවිතා කරන්න එපා කියන එක එක උපදේශ විතර නෙවෙයි, ඒක සදාචාරවත් වැරදි. එතකොට අපි දකින සමහර අය මේවා මේ වගේ ක්‍රියාවලිය නිරත වෙනවා. ඉතින් අත්‍තරම මේ සම්බන්ධයෙන් අවධානය යොමු කළ යුතුයි. මොකද අපි දැක්ක මීට කලින් මනුෂ්‍ය නානකාර වගේ ඇමතිවරු ඇමතිකම් දරද්දිත් දරුවෝ ගෙනලා පාසල් දරුවොත් එක්ක ප්‍රදේශපාලන ප්‍රචාරණ වල වැඩ කරා. ඉතින් අපි කියන්නේ මේවා සම්පූර්ණයෙන් වැරදි වැඩ. විශේෂයෙන්ම දරුවන් සම්බන්ධයෙන් තියෙන නීති රීති අනුගමනය කරන්න දරුවන්ට ඡන්දයක් නැහැ. ඉතින් ඡන්දේ නැති අය අරන් මැතිවරණ ප්‍රචාරක කියලා කිසිම තේරුමකුත් නැහැ. ඒ නිසා මේ සම්බන්ධයෙන් විශේෂ අවධානයක් යොමු කරන්න කියලා අපි කියනවා. වගේම මැතිවරණ කොමිසමටත් අපි කියනවා මේවා සම්බන්ධයෙන් සොයා බැලීමක් කරන්න. මොකද මේ වෙලාවේ අපි දැක්කා මැතිවරණ කොමිසම පෙළපාලියක් යන තරමටත් ඇවිල්ලා මැතිවරණ කොමිසමේ නිලධාරීන් කියනවා මේ කරන්න එපා මැතිවරණ නීතියට කියලා. ඒක නිසා එවැනි මැදිහත් වීම කරනවා නම් ඉතින් මෙවැනි ආකාරයේ දරුවෝ සම්බන්ධ කර ගන්නවා නම් වෙනත් දේවල් වෙනවා නම් ඒ සම්බන්ධයෙන් අවශ්‍ය මැදිහත් වීම කරන්න කියලා අපි මැතිවරණ කොමිසමෙන් ඉල්ලීමක් කරනවා.